තෙරුවන් සරණයි ආයිබවන්. අපි අද දවසේදී විශේෂ දැනුවත් කිරීමක් සිදු කරන්නට අපගේ නාලිකාව ඔස්සේ මේ විදිහේ සාකච්ඡාවක් ඔබට ඉදිරිපත් කරන්නට අදහස් කළේ. ධර්මාචාර්ය විභාගය 2019-2022 වර්ෂය සඳහා පසුගිය කාල සීමාවෙදී පැවැත්ුණා. එහි ප්‍රතිඵල මේ වෙද්දි අන්තර්ජාලයට නිකුත් කරලා තියෙනවා. ඉතින් සමහර අය සමත් වෙලා ඇති, සමහර අය අසමත් වෙලා ඇති. ඒ හැම දිනාටම අපි පළමු කොටම ආශිර්වාද කරනවා සහ බෞද්ධ දරුවන් විදිහට අපිට තිබෙන ඉතාමත් වැදගත් වටිනා විභාගයක් සඳහා ඔබ ඉදිරිපත් වීමම අපි අගේ කොට සලකනවා. ඒ නිසා සමත් වුණත් අසමත් වුණත් සමහර විට ඌන සාමාර්ථ තියෙන්නට පුළුවන්. අපි ඒ පිළිබඳවත් කතා කරමු, සාකච්ඡා කරමු. අපේ නාලිකාව පිරිවෙන දහම් පාසල කියන නාලිකාව ඔස්සේ මේ ධර්මාචාර්ය විභාගය සඳහා බොහෝ සාකච්ඡාවන් අපි පවත්වන්නට යෙදුණා. ඒ විතරක් නෙවෙයි, ධර්මාචාර්ය විභාගය ඉලක්ක කරගෙන සූම් තාක්ෂණයේ ඔස්සේ වසංගත කාල සීමාවේදී නොකඩවා අපේ ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරු සහ ගුරු පියවරුන් ඒ කාර්යය සිද්ධ කරන්නට යෙදුණා. එතනදී අපිට උපකාර කරන්නට යෙදුණා විශේෂයෙන්ම මතක් කරන්නට ඕන නිසාන්ත විරාජ් ගුරුතුමා, ඒ වගේම කල්යාණි රණතුංග අපේ ගුරු මෞතුමිය, ඒ වගේම කරුණාරත්න මද්දුමගේ ගුරුතුමන් සහ සම්බන්ධ වුණා. ඒ වගේම හාමුදුරුවන් වහන්සේ විදිහට අපි ඒ සාකච්ඡාවන් සඳහා සහ සම්බන්ධ වෙමින් ක්‍රියා කරන්නට යෙදුණා. ඉතාමත් ගැඹුරු කාරණාවන්, ඒ වගේම විශේෂ කාරණාවන් ඇතුළත් කොටස් ඒ අපේ ගෞරවනීය ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරු සහ ගුරු පියවරු ඉතාමත් හොඳින් කියලා දෙන්නට කටයුතු කරන්නට යෙදුණා. ඉතින් ඒ හා සම්බන්ධව කටයුතු කරපු ඒ ගුරු මෑණිවරුන්ට සහ පියවරුන්ට අපේ කෘතඥතාපූර්වක ස්තුතිය පුද කරන්නට අවශ්‍යයි. බොහෝ දෙනෙක් දරුවන් අපිට ඒ පිළිබඳව අදහස් ඉදිරිපත් කරලා තිබුණා. පිරිවෙන දහම් පාසල කියන අධ්‍යාපනික YouTube නාලිකාව ඔස්සේ තමයි ඒ සියලුම කටයුතු අපි සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් අපගේ නාලිකාවේ හැමදිනාම ඔබට ආශිර්වාද කරනවා යම් කිසි විදිහකින් අඩුපාඩුවක් ඔබේ ප්‍රතිඵලයේ තිබෙනවා නම් අපි ඊළඟ වතාවේදී ඒ විභාගය සඳහා සූදානම් වෙමු කියන ඉල්ලීම කරනවා. ඉතින් අපේ නාලිකාව පිළිබඳව සඳහන් කිරීමේදී පිරිවෙන දහම් පාසල කියලා මේ විදිහට ඔබට දැක බලා ගන්නට හැකියාව තිබෙනවා. පිරිවෙන දහම් පාසල කියලා දැක බලා ගන්නට පුළුවන්. පිරිවෙන දහම් පාසල කියලා මේ විදිහට YouTube එකේ සර්ච් කරලා බලුවම මෙන්න මේ විදිහේ ලාංඡනයක් ඔබට දැක ගන්නට පුළුවන්. ඒ ලාංඡනයේ උඩ මෙහෙම ක්ලික් කරන්න. ඊට පස්සේ සුලභව ඔබට අපේ නාලිකාව දැක ගන්නට පුළුවන්. අන්න ඒ නාලිකාවේ තිබෙනවා වීඩියෝස් කියලා. ඔබට ඊට පස්සේ දැක ගන්නට පුළුවන් අපි අලුතින්ම එකතු කරපු විශේෂාංගයක් තමයි ගාතහවරුව කියලා කියන්නේ. ඇත්තටම ගොඩක් දෙනෙක් හාමුදුරුවන් වහන්සේලාත් ඒ වගේම ගිහි පින්වතුනුත් දරුවනුත් ගාථාවල උච්චාරණ ඒ වගේම ගාථාවන් භාවිතය වැරදියට තමයි සිද්ධ කරන්නේ. එදිනෙදා වන්දනා කිරීම සඳහා පාවිච්චි කරන ගාථාවන් උනත් බොහෝ සෙයින් වැරදියට යොදා ගන්න අවස්ථාවන්, වැරදියට සජ්ජායනා කරන අවස්ථාවන් අපි දකිනවා. ඒක යම්කිසි දුරකට හෝ දැනුවත් කිරීමක් සඳහා තමයි ගාථාහුරුව කියන විශේෂාංගය එකතු කරලා තියෙන්නේ. ඒ වගේම අපි මීට පෙර දහම් පාසල් කෙටි සටහන් ඇප් එක පිළිබඳව සඳහන් කරමින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ තමයි මේ ඔබට දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම පාසල් විෂය නිර්දේශයන් වලට අදාළ කෙටි සටහන්, ප්‍රශ්න පත්‍ර සාකච්ඡා, ඒ දේවලුත් ඔබට අපගේ නාලිකාව සමග සම්බන්ධ වෙලා
අධ්‍යයනය කරන්නට පුළුවන්. ධර්මාචාර්ය විභාගයේ සඳහා දහම් පාසල් අවසාන විභාගයේ සඳහා ඒ වගේම දහම් පාසල් ශ්‍රේණි විභාග ඒ වගේම දහම් පාසල් පාලි කොටස් අභිධර්මයේ කොටස් මේ විදිහට අපි මේ වෙද්දි වීඩියෝ පාඩම් විදිහට සෑහෙන ප්‍රමාණයක් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් නාලිකාවට සම්බන්ධ වෙලා ඒ සාකච්ඡාවන් වලට ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන් කියලා සඳහන් කරන ගමන් ඒ වගේම තමයි අපි පහුගිය කාල සීමාවේදී අපගේ නාලිකාවට අලුතින් වීඩියෝ පාඩම් එකතු කිරීම ටිකක් ප්‍රමාද වුණා ප්‍රමාද වීමට හේතුව අපි මෘදුකාංගයක් විදිහට ඇප් එකක් නිර්මාණය කරලා Play Store එකට මේ වෙද්දී යොමු කරලා තියෙනවා ඕනෑම කෙනෙක්ට එය ලබා ගන්නට පුළුවන්කම තියෙනවා ඉතින් එහි මේ මෘදුකාංගය භවිත කිරීම සඳහා කොහොමද ක්‍රියා කරන්නට ඕන කියන එක පිළිබඳව සියලුම වීඩියෝ පාඩම ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම මේ විදිහට ඡායාරූප විදිහටත් දැනුවත් කිරීම කරලා තියෙනවා. ඔබට ඒ පරිහරණය කිරීමේදී ඒ වගේම විස්තර වශයෙන් උත් මේ විදිහට ඔබට දැක ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ නාලිකාව සහ මේ ඇප් එක ඔස්සේ ඔබට පුළුවන් පිළිතුරු හුරුව කියලා සෑම ශ්‍රේණියකම සෑම පාඩමකටම අදාළව විවිධ ආකාරයේ ප්‍රශ්න සහ පිළිතුරු විදිහට නිර්මාණය වෙන ප්‍රශ්න රටාවන් ඔස්සේ පිළිතුරු සඳහා හුරුවක් ඇති කර ගන්නට අවස්ථාව උදා කරලා තියෙනවා. ඒ වගේම දහම් පාසල් අවසාන ශ්‍රේණිය සඳහා කෙටි සටහන් මේ වෙද්දි කොටස් වශයෙන් එකතු කරමින් තිබෙනවා. ධර්මාචාර්ය ශ්‍රේණිය සඳහා සියලුම විෂයන් වල කෙටි සටහන් මේ වෙද්දි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම තමයි 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා කෙටි සටහන් මේ වෙද්දි අපගේ මේ මෘදුකාංගයට ඇප් එකට ඇතුළත් කරලා තිබෙන්නේ. දහම් පාසල් කෙටි සටහන් කියලා ඔබට පුළුවන්කම තියෙනවා මේ ඇප් එක බලා ගන්නට. මෙන්න මේ විදිහේ ලාංඡනයක් එක්ක ඔබට Play Store එකේ දැක ගන්නට පුළුවන්. ඉතින් ධර්මාචාර්ය ශ්‍රේණිය සඳහා අවශ්‍ය කෙටි සටහන් තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් කියන පොතට අදාළව පාඩම් 10යි තිබෙන්නේ. ඒ 10ෙම සටහන් මේ වෙද්දී මෙම මෘදුකාංගයට එකතු කරලා තියෙනවා. ඉතාමත් පහසුවෙන් මේ කාරණාවන් අධ්‍යයනය කරන්නට පුළුවන් වෙන විදිහට අපි ඒ තොරතුරු ඇතුළත් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි අනිකුත් විෂයන් වලට අදාළවත් අපි තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපිට යොමු කරපු පිළිතුරු අතර යොමු කරපු ප්‍රතිඵල ලේඛන එහෙම නැත්නම් ප්‍රතිඵල වල අපි දැකපු දෙයක් තමයි අභිධර්මයේ විෂය සහ බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය කියන මේ විෂයන් දෙක පිළිබඳව සාමාර්ථ ලබා ගැනීම සහ අසමත් වීම බහුලව දකින්නට තිබුණා. ඉතින් ඒකට පිළියමක් විදිහට අපි මේ පාඩම් වලට අදාළ කෙටි සටහන් මේ වෙද්දී ඉදිරිපත් කරලා තියෙනවා. මේ කෙටි සටහන් වල විශේෂත්වයේ සුවිශේෂත්වයේ තමයි ඇත්තටම ධර්මාචාර විභාගයේදී අභිධර්මයේ ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ දහම් පාසල් අවසාන ශ්‍රේණියේ කොටස් සහ මූලික ඉගැන්වීම් පොතේ සමහර කොටස් අභිධර්මයේ කොටසට ඇතුළත් වෙලා තියෙනවා. අන්නේ විශේෂ කොටස් මේ කෙටි සටහන් වලට ඇතුළත් කරලායි තියෙන්නේ. ඒ නිසා ඒක වැදගත් වෙනවා. ඒ වගේම බෞද්ධ සංස්කෘතිය විෂයට අදාළවත් සියලුම පාඩම් මේ වෙද්දි පාඩම් 20ක් තියෙනවා. ඒ පාඩම් 20ට අදාළවම කෙටි සටහන් අපි නිර්මාණය කරලා මේ විදිහට ඉතාමත් හොඳින් අධ්‍යයනය කරන්නට පුළුවන් ක්‍රමවේද ඔස්සේ අපි දක්වලා තියෙනවා. ඒ නිසා මේ මෘදුකාංගය පරිහරණය කරලා ඔබට පුළුවන්කම තියෙනවා අධ්‍යයන කටයුතු පහසු කරගන්නට. දහම් පාසල් ගුරු විභාගයේ සඳහා පසුගිය ප්‍රශ්න පත්‍රය ඒ වගේම ඔබට පුළුවන්කම තියෙනවා පිළිතුරු අධ්‍යයනයන් වලට යොමු වෙන්නට. දැනට මේ කොටස් ප්‍රශ්න පත්‍ර කිහිපයක් පමණයි ඇතුළත් කරලා තිබෙන්නේ. ඉදිරියේදී තවත් බොහෝ සේවාවන් ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. සිසු නිපුණතා තරඟ සඳහා සූදානම් වෙන දුවදරුවන්ට ගාථා හුරුව
ආදී දේවල් තුලින් පුළුවන්කම තියෙනවා විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ සම්බන්ධ වෙන්නට මේ ශ්‍රේණි වල දහම් දැනුම ප්‍රශ්න පත්‍ර ගති රචනා පාලි ගාථා ගායනා ඒ දේවල් වලට අදාළ කොටස් මේ වෙද්දි එකතු කරමින් සිටිනවා ඉතින් 2018 අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ 23 වෙනිදා පැවැත්වුණු සිසු නිපුණතා තරඟයේ පාලි ගාථා ගායනා නවවන ශ්‍රේණියේ ප්‍රශ්න පත්‍රයක් එය තමයි එහෙම නැත්නම් මොන වගේ ගාථාවන්ද පරීක්ෂණයේදී සිසු නිපුණතා තරඟයේදී අහලා තියෙන්නේ කියලා තියෙනවා අනිකුත් ශ්‍රේණි වලට අදාළවත් මේ විදිහට අපි ඉදිරිපත් කරලා තියෙනවා තාමත් තොරතුරු සමහර තොරතුරු ඇතුළත් කරමින් සිටින බවත් අපි දැනුවත් කරලා තියෙනවා මෘදුකාංගයේ තුලත් දැනුවත් කිරීම කරලා තියෙනවා ඒ වගේම දහම් සරසවි විභාගයේ දහම් සරසවි විභාගයේදී විශේෂ ඒකක විදිහට බුදුදහමේ මූලික ඉගැන්වීම් ඒ වගේම බෞද්ධ ශිෂ්ටාචාරය බෞද්ධ අධ්‍යයනය සහ sannivedanaya අභිධර්මය හා බෞද්ධ මනෝවිග්‍රහය පාලි භාෂා ප්‍රවේශය කියන මේ විෂයන් තිබෙනවා ඒවාට අදාළ කෙටි සටහන් ඉදිරිපත් කරන්නටත් සටහන් ඉදිරිපත් කරන්නටත් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් කෙටි සටහන් වලට වඩා සටහන් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ වගේම දහම් පාසල් කළමනාකරණ පොත හා සම්බන්ධව දහම් පාසල් කළමනාකරණයේදී දහම් පාසල් දරුවන්ගේ දහම් දැනුම වර්ධනය කිරීම සඳහා පාවිච්චි කරන්නට පුළුවන් ක්‍රමවේද විදිහටත් ඒ වගේම දහම් පාසල් ගුරු විභාගයේදී මෙම දහම් පාසල් කළමනාකරණ පොතේ තියෙන විස්තර ඉතාමත් වැදගත් වෙනවා දහම් පාසල් කළමනාකරණ පොත් එකයි එක දහම් පාසලකට ලැබෙන්නේ එක වර්ෂයකදී සෑම වර්ෂවලම ලැබෙන්නේ නැහැ ඉතින් එතනදී ගුරු විභාගයේ සඳහා පෙනී සිටින අයට මුද්‍රණය කර ගන්නට වෙනවා සමහර වෙලාවට ඡායා පිටපත් විදිහට ලබා ගන්නට වෙනවා ඊට වඩා අපි පැහැදිලිවම එහි සඳහන් වෙන අන්තර්ගතයන් මෙහි ඉදිරිපත් කරලා තියෙනවා ඒවත් ඔබට ලබා ගන්නට අධ්‍යයනය කරන්නට පුළුවන්කම තියෙනවා ඒ වගේම තමයි මේ මෘදුකාංගයේ විශේෂත්වය ඔබට ඕනෑම තැනකදී මෙය පරිහරණය කරන්නට පුළුවන් පාවිච්චි කරන්නට පුළුවන් පොත්පත් ආදී දහම් පාසල් අධ්‍යාපනය හා සම්බන්ධ බොහෝ සේවාවන් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ධර්මාචාර්ය විභාගයේ සඳහා පෙනී සිටින්නට බලාපොරොත්තු වෙන ඔබටත් මෙහි අන්තර්ගතයන් අධ්‍යයනය කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ ඇප් එකේ විශේෂත්වය තමයි යම්කිසි දැනුවත් කිරීමක් පැවතුනොත් ඉතාමත් ඉක්මනින් අපි දැනුවත් කිරීම කරනවා මේ ඔස්සේ ධර්මාචාර්ය විභාගයේ ප්‍රතිඵල නිකුත් කරපු සැනින් අපි ඒ පිළිබඳව දැනුවත් කළා. ඒ වගේම මෙහි තවත් වැදගත්කමක් තමයි දහම් පාසල් අධ්‍යාපනයේට යොමු වීමේදී YouTube හරහා නමුත් සම්බන්ධ වෙනකොට දුවදරුවන් අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නට පුළුවන්. එතනදී යම්කිසි ගැටලුකාරී තත්වයන් දරුවන් විසින් ඇති කර ගන්නට පුළුවන් මේ මෘදුකාංගයේ ඔස්සේ එවැනි තත්වයකටපත් වෙන්නේ නැහැ ආරක්ෂිතව ඒ සියලුම අධ්‍යන කටයුතු සිද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙමනම් අපි විශේෂයෙන් අද සාකච්ඡාව පවත්වන්නට යෙදුනේ මේ සියලු කාරණාවන් දැනුවත් කිරීම සඳහා ධර්මාචාර්ය විභාගයේ සඳහා පෙනී සිටලා හොඳ ප්‍රතිඵල ලබා ගත්ත හැමදිනාමත් ඒ වගේම ඌන සාමාර්ථයන් තියෙනවා නම් විෂයන් දෙකක් අසමත් නම් අනිවාර්යයෙන්ම විභාගයේ ලියන්නට ඕන. එක විෂයක් අසමත් නම් නැවත වතාවක් ඒ විෂය කරලා විභාගය සමත් වෙන්නට පුළුවන්කම සම්පූර්ණ කරන්නට පුළුවන්කම තියෙනවා. එහෙමනම් තවත් බොහෝ තොරතුරු අපගේ නාලිකාව ඔස්සේ ඔබට දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙනවා. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ඔස්සේ මේ සියලුම සාකච්ඡාවන් අප විසින් සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් අපි ඔබට සිහිපත් කරනවා අපගේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන්න ඔබට බොහෝ දේවල් හදාරන්නට අපගේ නාලිකාව වැදගත් වේවි. ඒ වගේම ධර්මාචාර්ය විභාගයට පෙනී සිටි හැම දිනටම අපගේ ආශිර්වාදය ඒ වගේම ජයග්‍රහණ ලබාගත් විභාගයේ
සමත් වූ හැම දෙනාට අසමත් වූ හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා අසමත් වුණානම් ඌනතා තියෙනවා නම් අපි ඊළඟ වතාවේ විභාගය ඉතාමත් හොඳින් සිදු කරගනිමු සම්පූර්ණ කරගනිමු කියලා මතක් කර සිටිනවා තෙරුවන් සරණයි